අදින් හද රසවත් කරන ටියාරා නැවුම් හැඟුම් පිරේ. අලුත්ම තත්ත්වයේ තමයි ආත්‍රා තියෙන්නේ. විශේෂම චීනයේ ජපානයේ රටවල් වල අලුත් සබ් වේරියන්ට් එකක්, කියන්නේ අනු ප්‍රභේදයක් මතුවීම. ඒ කියන්නේ ඒක අලුත් ප්‍රභේදයක් නෙමෙයි, ඒක අලුත් අනු ප්‍රභේදයක්. ඒ කියන්නේ තවමත් ලෝකේ පුරාම ප්‍රමුඛවම පැතිරෙන ප්‍රභේදය තමයි කොවිඩ් වල ඔමික්‍රෝන් ප්‍රභේදය. EF7 කියන මේ අනු ප්‍රභේදය පිළිබඳ තියෙන දැනට තාම තියෙන දැනුම යම් සීමිත මට්ටමක තමයි තියෙන්නේ. දැනට තියෙන මේ දැනුම අනුව විශ්වාස කරනවා මේ BF7 කියන අනු ප්‍රභේදය ඔමික්‍රෝන් පැවතිච්ච ප්‍රභේදවලට වඩා කාර්යක්ෂම පැතිරීමක් තියෙන්න පුළුවන් කියන එක තියෙනවා. නමුත් මේකෙන් වැඩිපුර සංකූලතා එනවාද, ඒ කියන්නේ අපි වෙන වචනින් කියන ව්‍යාධිජනක භාවය, කියන්නේ ලෙඩේ තීව්‍රතාවය වැඩි කරනවද නැද්ද කියන එක තවම නිශ්චිත සාක්ෂි නැහැ. කැමති වුණත් නැති වුණත් අපිට කොවිඩ් එක්ක තව වසර කීපයක් ජීවත් වෙන්න වෙනවා. ඒ කියන්නේ කොවිඩ් අවදානම ලෝකෙන් කිසිසේත්ම බැහැර ගිහිල්ලා, ඒ කියන්නේ ඒ වැරදි මතයක් ගන්න එපා, අවදානම එහෙම්මම තියෙනවා. හරි. ඒතර මේක තුල වරින් වර එක එක අනු ප්‍රභේද, තව සම්හල්ලාට තව ඊට වඩා භයානක ප්‍රභේද, ඊමේ ඉඩකඩ නැහැ කියලා අපිට කියන්න බෑ. දැන් මේ தත්ත්වයේ තුලත් දැන් අපි ජනතාවට යම් සිදීතයක් ඇති වෙලා තියෙන දැන් පැහැදිලිවම අවදානම තියෙන අවදානමක් නැත්තේ නෑ. දැන් එන්නත් කරන්නේ කරලා අපි දන්නා කාලයත් එක්ක ශරීරයේ තියෙන ප්‍රතිශක්ති මට්ටම සාපේක්ෂ අඩුවීමක් සිද්ධ වෙනවා. කිසි විදියට කොයි தත්ත්වේ වැඩි වුණොත් අනු ප්‍රභේද ආවොත් මේ වර්ධක මාත්‍රාව ලබා නොගත් අය වැඩි අවදානමකට ලක් වෙනවා. ඉතින් එහෙමනම් කරන්න තියෙන්නේ හැකි ඉක්මනට 20ට වැඩි වර්ධක මාත්‍රාව ලබා නොගත් සෑම කෙනෙක්ම හැකි ඉක්මනට වර්ධක මාත්‍රාව ලබා ගන්න. ඊටත් අමතරව හැමතිස්සෙම හොඳ සෞඛ්‍ය පුරුදු පරිශීලනය කරන්න. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයක් විදිහට ඉහර යම් වැඩිවීමක් වාර්තා වෙන තත්ත්වයක් තාමත් සමීපව අධ්‍යයනය කරමින් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිබඳ දෙන උපදෙස් අපි නිතරම අධ්‍යයනය කරනවා. අපේ අවට රටවල්වල සිද්ධ වෙන රෝගී තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණයට ලක් කරමින් තියෙන්නේ. දැනට අපට ඒකේ ඍජු බලපෑමක් මේ කියන අවස්ථාවේ නැහැ. නමුත් ඉදිරියේදී එහෙම බලපෑමක් ආවොත් තව ඊට වඩා එහා මීට එහා ගිය ආරක්ෂිත පියවරයන් සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය තීරණ ගන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.